ආයුබෝවන් දෙවිත්‍ය මම අද ඔයාලට පෙන්වන්න යන්නේ ඝර්ෂණ බලය කෙරෙහි වස්තුවක ස්පර්ශ පුෂ්ටිය වර්ගඵලයේ බලපාන්නේ නැහැ කියලා ප්‍රායෝගිකව පෙන්වන්න යන්නේ ඒ සඳහා මම පුෂ්ටිය වර්ගඵල පැති දෙකක් තියෙන දීකැබැල්ලක් තෝරගත්තා මුලින්ම බලමු අපි මේ අඩු පුෂ්ටිය වර්ගඵලයේ තියෙන පැත්ත තියෙනවා මේක චලනය වෙන්න අවශ්‍ය කරන බලය කොච්චරද කියලා බලන්න දැන් මේක චලනය වෙන්න අවශ්‍ය අවම බලය නිව්ටන් 5ට වඩා වැඩි 5.6ක් වගේ වෙනවා නිව්ටන් 6ක වගේ බලයක් අවශ්‍ය වෙනවා මේක චලනය වෙන්න ඊළඟ මම මේ අනිත් පෘෂ්ඨය තියලා චලනය කරන්න බලනවා මේක චලනය වෙන්න අවශ්‍ය කරන අවම බලය නිව්ටන් 6 අවම බලය කොච්චර නිව්ටන් 6 හරි මේ දැන් ඔයාලට පැහැදිලි ඇති මුලින් මේ අර අඩු පුෂ්ටිය වර්ගඵලයේ තියෙන අවස්ථාවේ මේ ලී කුට්ටිය චලනය කරන්න අවශ්‍ය කරන අවම බලය උනේ නිව්ටන් 6 ඒ වගේම වැඩි පුෂ්ටිය වර්ගඵලයේ තියෙන වෙලාවෙත් මේ ලී කුට්ටිය චලනය කරන්න අවශ්‍ය වන අවම බලය නිව්ටන් 6 ඒකෙන් අපිට පේනවා පුතේ පැහැදිලිව පුෂ්ටිය වර්ගඵලය ඝර්ෂණ බලය කෙරෙහි බලපාන්නේ නැහැ කියලා. පුෂ්ටිය වර්ගඵලයේ ඝර්ෂණ බලය කෙරෙහි බලපාන්නේ නැහැ කියලා. හරි. එහෙනම් පුතේ දැන් අපි ඔයාල කවුරුත් දන්නවා ඝර්ෂණ බලය කෙරෙහි බලන උපාන සාධකයේ තමයි මොකද පුෂ්ටිය වර්ගඵලය.